ගම්මිරිස් වලට අද වෙනකොට තියෙන්නේ බොහොම අඩු මිලක්. මිලි ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් සඳහා වෙළඳපොළ මිලදී තියෙන්නේ රුපියල් 400 600 අතර. දැන් මේ කියන මිල ගණන් වලට වුණත් ගම්මිරිස් වැඩි අස්තන්නක් නිෂ්පාදනය කර ගන්න පුළුවන් නම් ලොකු ආදායමකට යන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මම කරුණු තුනක් ගැන කතා කරනවා. මේ දේවල් තමයි ගම්මිරිස් වගාවෙන් ලබා ගන්න පුළුවන් ලාභය හාස්වන්න ගැන, ගම්මිරිස් වගාව කරන්නේ කොහොමද, යොදන පොහොර වර්ග මොනවද, ගම්මිරිස් වගාවේ නඩත්තුව කියන කරුණු. ගම්මිරිස් වගාවෙන් ලබා ගන්න පුළුවන් අස්වැන්න ගැන කතා කළොත් එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා නඩත්තු කරන හෝ නොකරන එක ගම්මිරිස් වලකින් ගම්මිරිස් කිලෝග්‍රෑම් 10ත් 20ත් අතර අස්වැන්නක් ලැබෙනවාලු. ප්‍රායෝගිකව ගත්තහම එක ගම්මිරිස් වලකින් අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් 30ත් 50ත් අතර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉඩම් මක්කරේක ප්‍රමාණයක ගම්මිරිස් පැල 400ත් 600ත් අතර ප්‍රමාණයක් සිටවන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට බලමු ඉඩම් මක්කරේක පමණ භූමියකින් කොච්චර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, ඉඩම් මක්කරයක් කියන්නේ හෙක්ටයාරකින් 10න් 4ක්. ඒ කියන්නේ වර්ග මීටර වලින් දැක්කොත් වර්ග මීටර 4048ක්. මේ ඉඩම් මක්කරේක ගම්මිරිස් පැල 550ක් හිටවන්න පුළුවන් කියලා උපකල්පනය කරමු. ඔන්න නියමිත වයස සම්පූර්ණ වුණාට පස්සේ එක ගම්මිරිස් වලකින් ගම්මිරිස් කිලෝ 20ක අවම අස්වැන්නක් ලබා ගත්තොත් අක්කරේට අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් 11000ක් අස්වැන්නක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් 5කින් වීලි ගම්මිරිස් කිලෝග්‍රෑම් 2ක් ලහදා ගන්න පුළුවන්. නමුත් මේ 5:2 අනුපාතය හැම ගම්මිරිස් ප්‍රභේදවලටම අදාළ වෙන්නේ නැහැ. සමහර ප්‍රභේදන දිනවා මීට වඩා බර අඩු වෙන්න පුළුවන්, නැත්නම් වැඩි වෙන්න පුළුවන්. අක්කරේක වගාවෙන් ලැබුණු අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් 11000 වේලිලා ඉවර වුණාට පස්සේ 5:2 අනුපාතය අනුව වීලි බර වෙන්නේ කිලෝග්‍රෑම් 4400. ගම්මිරිස් වලට වෙළඳපොළ මිල වර්තමානයේ බොහොම පහළ මට්ටමක තියෙන්නේ. බොහෝ විට තියෙන්නේ රුපියල් 600ත් 400ත් අතර. ඉතින් අර මං කිව්ව අක්කරේකින් ලැබුණු වීලි ගම්මිරිස් කිලෝග්‍රෑම් 4400 අපි හිතමු කිලෝ එකක් රුපියල් 550 ගන්න විකුණනා කියලා. එතකොට කිලෝග්‍රෑම් 4400ට ඒ කියන්නේ ඉඩම් අක්කරේකට ආදායම ලැබෙනවා රුපියල් 24,20,000ක්. උදාහරණෙදී ගම්මිරිස් වලකින් කිලෝග්‍රෑම් 20ක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියලා තමයි ගණනය කිරීම කළේ. ඉතින් හොඳින් මූලික නඩත්තු කටයුතු කරන හෝ නොකරන ගම්මිරිස් වගාවක ලබා ගන්න පුළුවන් අස්වැන්න මීට වඩා බොහෝ විට වැඩි වෙන්න පුළුවන්. උදාහරණයට මම මේ ගණනය කිරීම කරද්දී උදාගත්ත කරුණු කාරණා මනක්කල්පිතව නෙවෙයි, ගම්මිරිස් වගාව දැනට කරන ගොවීන් එක්ක කතා බහ කරලා ගොවීන්ගේ දැනුම උපකාර කරගෙන ලබාගත් තොරතුරු, ඒ වගේම ගම්මිරිස් වගාව ගැන අධ්‍යයනය කිරීම කරලා ලබාගත් තොරතුරු. ගම්මිරිස් වගා කරන ගොවීන් දන්නව හොඳාකාරවම කොච්චර අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවද කියලා. වැදගත් කාරණාවක් කියන්න ඕනි, ගම්මිරිස් කියන්නේ බහුවාර්ෂික දීර්ඝකාලීන භෝගයක් නෙවෙයි, කෙටි කාලීන භෝගයක්. සාමාන්‍යයෙන් ගම්මිරිස් වැලක ජීවිත කාලය වෙන්නේ අවුරුදු 15ක් එහෙම නැත්නම් 25ක්. ඉතින් පොල් වගා කරන ඉඩමක අතුරු භෝග වගාවක් විදිහට ගම්මිරිස් වගාව කරන්න පුළුවන්. ඒ වගේම තේ වගාවත් එක්ක අතුරු භෝග වගාවක් විදිහට කරන්න පුළුවන්. ගම්මිරිස් පැලයක් හිටෙව්වට පස්සේ පොහොර දැමීම කලේ නැතත් අවට වල් මර්ධනය කිරීම වගේ මූලික නඩත්තු කටයුතු කරන ගම්මිරිස් පැලයකින් වසර 5-6ක් ඇතුළත හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. නමුත් හොඳින් නඩත්තු කටයුතු කරන ගම්මිරිස් වගාවක අස්වැන්න ලැබීම මීට වඩා අඩු කාලයකින් පටන් ගන්නවා. ඊළඟට අපි බලමු ගම්මිරිස් වගාව කරන්නේ කොහොමද කියලා. ගම්මිරිස් හිටවනකොට පැල දෙකක් අතර පරතරය අඩි 8ක්වත් තියෙන විදිහට පැල හිටවන්න අවශ්‍ය වෙනවා. පැල අක්කරයකට මම කලින් කිව්වා වගේ 400ත් 600ත් අතර ප්‍රමාණයක් හිටවන්න පුළුවන්. පැල හිටවන්න අඩි 1.5ක වලක් ප්‍රමාණවත් වෙනවා. වලට කාබනික පොහොර ටිකක් දාන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම පස්සේ pH එකේ 5.5ත් 6.5ත් අතර පවත්වා ගන්න පුළුවන් නම් යෝජන පොහොර වලින් උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. පස්සේ ආම්ලික ගතිය වැඩි නම් ජිප්සම් අලුහුණු වගේ දේවල් එකතු කරලා ආම්ලිකතාවය නිවැරදි කරන්න පුළුවන්. ගම්මිරිස් වලට ලංකාවේ යොදාගන්නේ ආධාරකයක් විදිහට ග්ලිසීඩියා ශාකය. ග්ලිසීඩියා කියන්නේ රණිල ශාකය. ආධාරක ශාකය වර්ධනය වුණාට පස්සේ අවුරුද්දකට 3-4 වතාවක් කපාලු කරන්න ඕනි. ආධාරක උසින් වැඩෙන්නත් ගම්මිරිස් වගාවේ අස්වැන්න ලැබීමටත් ඒක වැදගත් වෙනවා. ආධාරක ශාකය අඩි 16ක්, ඒ කියන්නේ මීටර 5ක් විතර උපරිම උසක් පවත්වා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ග්ලිසීඩියා ආධාරක ශාකය අතු කප්පාදු කරාට පස්සේ ඒ අතු කැබලි වසුණක් විදිහට ගම්මිරිස් වල වටේ යොදන්න පුළුවන්. අවුරුද්ද පුරාම කරන කප්පාදු වලින් ඉවත් වෙන අතුරු කිලි මේ විදිහට යොදන්න පුළුවන් නම් අකාබනික පොහොර, ඒ කියන්නේ කෘතිම පොහොර යොදන්න ඕනි ප්‍රමාණය 50%කින් අඩු කරගන්න පුළුවන්. මේ නිසා පොහොර වලට යන විදමත් ඉතිරි කරගන්න පුළුවන්. ගම්මිරිස් වලට යොදන පොහොර වර්ග ගත්තොත් කෘතිම පොහොර වගේම කාබනික පොහොරත් යොදා ගන්න පුළුවන්. ගොම පොහොරයි කුකුළු පොහොරයි මිශ්‍ර කරලා ගම්මිරිස් වැල් වලට අවුරුද්දකට වතාවක් එකතු කරන්න පුළුවන් නම් ගම්මිරිස් වැලේ වර්ධනය උත්තේජනය කරන්න පුළුවන්. ගම්මිරිස් වලට කෘතිම පොහොර භාවිතා කිරීමෙන් අස්වැන්න ලබා ගන්නත් වැලේ වර්ධනය වැඩි කරගන්න පුළුවන්. කෘතිම පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 963ක් වසරකට වතාවක් යොදන්න ඕනි. ලිරිසීඩියා කප්පාදුවෙන් ඉතිරි වන අතුරු කිලි ඔයා වසුණක් විදිහට එකතු කරනවා නම් කෘතිම පොහොර යොදන්න ඕනි ප්‍රමාණය 150%කින් අඩු වෙනවා. ඒ කියන්නේ අක්කරයකට යොදන්න ඕනි පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 480කට අඩු වෙනවා. ගම්මිරිස් වගාවේ කෘතිම පොහොර වර්ග 4ක මිශ්‍රණයක් තමයි භාවිතා කරන්නේ. ඒවා තමයි යූරියා, රොක්පොස්ෆේට්, MOP හේවත්, මියුරේට් ඔෆ් පොටෑෂ්, කීසරයිට්. මේ කියන පොහොර වර්ග පිළිවෙලින් මිශ්‍ර කරන අනුපාතය තමයි 4:5:3:1. ඉතින් වගා කරන්න ඉඩමක් ගන්න අයට අලුතින් වගාවක් පටන් ගන්න කැමති අයට මේ කරුණු කාරණා හුඟක් වැදගත් වෙවි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.
දිගට මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගිහින් එන්න ඔයාලට සුබ අනාගතයක්